පාන්දර නැගිටලා වැඩ කරේ නැත්නම් විභාගේ පාස් වෙන්න බැරිද? අපේ දරුවෝ විතරක් නෙමේ බොහෝ විට ගුරුවරු සහ දෙමව්පියෝ පවා දරුවන්ට කියනවා මේ පාන්දර නැගිටිට නැත්නම් හෝ මහා රෑ එළි වෙනකන් වැඩ කරේ නැත්නම් විභාගේ පාස් වෙන්න බෑ කියලා. ඔබ උසස් පෙළ ශිෂ්‍යයෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ දිනකට පැය 8කට වඩා වැඩ කරන්න වෙනවා හොඳ උසස් පෙළ ප්‍රතිඵලයකට යන්න. සාමාන්‍යයෙන් මම නිර්දේශ කරනවා දවසකට පැය 8ත් 12ත් අතර ප්‍රමාණයක් වැඩ කළොත් ඔබට අනිවාර්යෙන් ඒ තුනකට යන්න පුළුවන් කියලා. හැබැයි මේ පැය ගාන ළඟා කරගන්න ඔබ පාන්දර ඇහැරෙන්න අවශ්‍යම නැහැ. මම මේ දේ කියන්නම්. බලන්න ඔබ දවසකට ඇහැරිලා ඉන්න පැය ගණන උදේ 8 ඉඳලා රාත්‍රී 10 11 වෙනකන් ඒ පැය ගණන ඇතුළත ඔබට පැය 10ක් හෝ 8ක් ගන්න බැරිද? හොඳට හිතලා බලන්න ඔබ කොච්චර වෙලාවක් උදේ දවල් රෑ වෙලාව නාස්ති කරනවද කියලා. අන්න ඒ වෙලාවෙන් ඔබ දවසට පැය 10ක් අරගත්තොත් ඔබට පුළුවන් රාත්‍රී නිින්ද ගැන කිසිම වදවීමක් වෙන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට නිදාගෙන ආයි පහුවෙනිදත් අර දහවල් උදෑසන සවස් කාලේ මේ පැය ගණන කරන්න. නමුත් ඔබට පාසල හෝ ටියුෂන් ක්ලාස් නිසා මේ පැය 10 දවල් හවස වෙලාවේ ගන්න බැරි නම් අන්න එහෙනම් විතරක් පුතේ රාත්‍රියේනුත් පැය කිහිපයක් ගන්න. හැබැයි මං ඒකටත් දෙනවා ඔබට මෙන්න මේ උපදෙස. හැකිතාක් උත්සාහ කරන්න පාන්දර ඇහැරෙනවට වඩා ඔබ රාත්‍රියේ එහෙම්ම ඇහැරිලා ඉඳලා රාත්‍රී 12 1 වෙනකන් ඇහැරිලා ඉඳලා ඒ වැඩ ටික කරලා නිින්දට යන්න. මොකද සමීක්ෂණ වලින් පවා ඔප්පු වෙලා තියෙනවා බොහෝ පුද්ගලයන්ට පාන්දර ඇහැරිලා වැඩක් කරනවට වඩා රාත්‍රියේ නිින්ද මදක් කැප කරලා ඒ වැඩේ අවසන් කරන්න පහසුයි කියලා. ඉතින් පළවෙනියෙන්ම ඔබ පුළුවන් තරම් දහවල් හා හවස් කාලේ මේ පැය 10 ළඟා කරගන්න උත්සාහ කරන්න. ඔබට වෙලාව මදි වෙනව නම් රාත්‍රියේ මදක් නිින්ද කැප කරලා ඒ ලබා ගන්න උත්සාහ කරන්න පුතේ. මේ තමයි ඔබට අද දවසේ මගේ ස්ටඩි මොටිවේෂන් පණිවිඩය.